never stop moving. Never stop, never stop moving when life's calling you. පිට රටට විකුණන එක නතර කරන්න. රටේ සම්පත් මේ රටේ අනාගත දරුවන්ට ඉතුරු කරන්න. අපි සූදානම් විය යුතුව තියෙනවා. කාලය ඇවිල්ලා තියෙනවා. මේ රටේ මේ ආණ්ඩුව මොකද? හැමදාම එකයි හරියට ආණ්ඩුව කරපු වැඩක් තියෙනවා. ලයික් කපපු එක හොඳට කළා. ලයික් කපපු එකයි තෙල් මිල වැඩි කරපු එකයි. මිල සූත්‍රය. මේ දෙක දෙයියගේ පිටෙන් හරියට වෙලාවට කරා. ඒ දෙක ඇර මට කියන්න ආණ්ඩුව කරලා තියෙනවා කියලා. මේ ආණ්ඩුව ජනතාව ගැන හිතන්නේ නැහැ. මිනිසුන්ට මොනවා වුණා ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔවුන්ට ඔවුන්ගේ සුඛ විවරණය විතරයි ඔවුන් හිතන්නේ. දැන් ඇවිල්ලා මේ චෝදනාවක් දැන් අපේ පිටුට දාලා. බෝම්බ ගියේ අපි හින්දලු. අපි දවස් 51ක් පාලනය කරපු හින්දලු. අපි දෙයියන්ගේ පිටේම අපි පාලනය කරා නම් ඕක මේ දවස් ටිකේ ප්‍රශ්නේ ඉවරයි. මැතිවරණේ තිව්වා නම් මෙලහට අලුත් දාණ්ඩුවක්. ඔබතුමා පොඩ්ඩක් බිය වුණා කියලා කිව්වා මේ. අද කාටද නිදහස තියෙන්නේ? සිංහල මිනිහට නිදහස තියෙනවද? බයි අද හැංගිලා ඉන්න. බෞද්ධයාට පන්සලට යන්න නිදහසක් තියෙනවද? කතෝලික පියතුමෙකුට කතෝලික කෙනෙකුට පල්ලියට යන්න පුළුවන් කමක් තියෙනවද? නිදහස තියෙනවද? මුස්ලිම් ජනතාවට බයක් නැතුව බියක් නැතුව පල්ලියට යන්න පුළුවන්කම තියෙනවද? මොස්කෙකට යන්න බෑ. බිම්බෝම්බ කරුවා කොහෙද ඉන්නවද කියලා දන්නේ නැහැ. තර්ජනය කරනවා. ඔවුන්ටත් තර්ජනය, හැමෝටම තර්ජනය. ඉතින් ඒ තර්ජනය බැද්ද තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. හැම ජාතියකටම ජීවත් වෙන්න තියෙන්නේ බියෙන්. කන්ද නැහැ. පහුගිය කාලේ කම්කරුවෙකුට වැඩ කරන්න දිනපතා පඩි ගන්න මිනිහෙකුට, ටැක්සි ඩ්‍රයිවර් කෙනෙකුට, ත්‍රී වීලර් ඩ්‍රයිවර් කෙනෙකුට, මේසන් බාස් කෙනෙකුට, වඩු බාස් කෙනෙකුට වැඩ කරන්න යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. දවසේ ඊළඟ දවසේ ජීවත් වෙන්නේ කොහොමද කියලා වුන් දන්නේ නැහැ. එවැනි තත්ත්වයකට මේ රටපත් කරා. ඒ පත් කරේ කවුද? මේ ආණ්ඩුව. මේ ආණ්ඩුව මේකට වග කියන්නේ. ආණ්ඩුව පිටවන්න බැරි වුණොත් මේ රටේ මෙහෙම තත්ත්වයක් ඇති වෙනවා කියලා තමුන්නාන්සේ බය වෙන්න එපා. තමුන්නාන්සේලා බය වෙන්න එපා. අද පැහැදිලිව අපි ඊළඟ මැතිවරණයේදී අපි ජයග්‍රහණය කරන ආණ්ඩුව පිටවනවා කියන එක ස්ථීර වශයෙන් අපිට කියන්න පුළුවන් කම තියෙනවා. රටේ ජනතාව ඒ විශ්වාසය තියලා තියෙන ඔබ කෙරෙහි අප කෙරෙහි.